සුභම සුභ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැබැයි අදින් ආරම්භ කරන මේ සුභ දවස දින 40ක් පුරාවට අපව අරගෙන යන්නට යනවා. චතාරිකය ආරම්භ වෙන්නටයි යන්නේ. අද දවස අලුබදාදා. එතකොට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ අලුබදාදා කියන ජීවිත අත්දැකීමක් ලබන්නට යන දවස හරි සුවිශේෂී. ඒකට හේතුව ස්වාමින් වහන්සේ මේ කතෝලික සභාව තුළ විශේෂයෙන් මේ ජනවන්දනාවේදී අපිට කොටස් බෙදලා දීලා තියෙනවා. මේ චතාරික කාලයේදී නැවත වතාවක් ස්වාමින් වහන්සේ බලාපොරොත්තුවේ ගමනකට උන්වහන්සේ ඔබට මට ඇරයුම් කරනවා. එතන මේ බලාපොරොත්තුවක් මිනිස්සෙකුට අවශ්‍යයි. එතන දේව වරප්‍රසාදී කාල පරිච්ඡේදයක්. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ ඔබගේ වත ඉරාගෙන නොව සිත ඉරාගෙන මාගාවට එන්න. ඒ කියන්නේ ජීවිතේ දෙවියන් වහන්සේ ගාවට ඇතුල් වුණාම උන්වහන්සේ කියන ඔබව මම පෝෂණය කරන්නයි යන්නේ. ඔබට මම මුද්‍රාවක් තියන්නටයි යන්නේ. ඔබගේ ගැළවීම ඔබට මම අයිති කරලා දෙන්නටයි යන්නේ කියන. ඒ නිසා තමයි අපි මේ ගොබ් අතු අරගෙන මේවා පුළුස්සලා ඒක අලුබවඩපත් කරලා නල්ලේ ගහලකට කියනවා දූවිල්ලෙන් සැදුණු මිනිස්සයා නැවත වතාවක් දූවිල්ලට හැරෙනවා දේව ආශිර්වාදයේ තුල ස්වර්ගීක ආදරේ අත්දැකීමකට ඇතුල් වෙන්න කියලා. එතකොට රත්නම් මේ තාත්ති පුතේ දුවේ දැන් මේ කුරුසේ කවදද අපි මේක නිර්මාණය කරගත්තේ? එතකොට ගොබ් ඉරුදින හැම කෙනාම ගොබ් අත්තක් අරගෙන ක්‍රිස්තු රජානන්ට සෝස්ත්‍ර වේවයි කියලා ගොබ් අරගෙන ගියා. එතකොට ඒකෙන් එක ගොබ් අත්තක් අරගෙන එක කොලයක් අරගෙන කුරුස හදාගෙන එක එක විදියට මේ අවුරුද්දක් පුරාවට ගෙදර තියාගෙන හිටියා. එතකොට මේ ගෙදරට ආරක්ෂාවක් වශයෙන් තියාගෙන හිටියා. ගෙදරට සැනසීමක් වශයෙන් තියාගෙන හිටියා. මේ සැනසීමක් ආරක්ෂාවක් වශයෙන් තියාගෙන හිටපු දේ තමයි නැවත වතාවක් පුළුස්සලා ඒක අලුබවට පරිවර්තනය කරලා ඒක තවරලා ජීවිතය ඇතුලේ ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතය වෙනස් කරන්න. එතකොට මේ චතාරිකයේදී ඔබ වෙනස් වෙන්න යන්න එපා. ඔබ වෙනස් වෙන්න ගියොත් ඒ වෙනස తాවකාලිකයි. ඒ වෙනස දින 40කටයි. ඒ නිසා අද දවසේ පටන් ඔබ තීන්දුව කරාවි අපි කෑම කන්නේ නැහැ, මර්ධන ක්‍රියා කරනවා, බොන්නේ නැහැ, මේ මස් කන්නේ නැහැ. නොයෙකුත් ආකාරයේ ඔබ තීන්දුව ගන්නට පුළුවන්. හැබැයි මේක මේ දින 40 කතන්දරයක් නෙමෙයි. මේක ජීවිතේ පුරාවටම තියෙන්නට ඕන දෙයක්. එතකොට දැන් ඔබ තීරණයක් අරගෙන මම මේක නතර කරනවායි කියලා දින 40ක් ඔබ තීන්දුවක් ගත්තොත් දින 40 ඉවර වෙන්නේ කවදද කියලා බලාගෙන ඉන්නවා නතර කරපු දේවල් ආයේ පටන් ගන්න. නමුත් ස්වාමින් වහන්සේ තුල ඔබේ ජීවිතය ගත කරන්න පටන් ගත්තොත් ඔබ කවදාවත් නතර කරපු දේ පටන් ගන්නෙ නැහැ. නතර කරපු දේ කියන්නේ පාපය. නතර කරපු දේ කියන්නේ වැරද්ද. එතකොට මේ වැරදි කියන දේවල් ඕනම කෙනෙක්ගේ ජීවිතෙන් සිදු වෙන්නට පුළුවන්. හැබැයි මේ වැරද්ද සිදු වුණා කියලා ඒක උලුප්පලා පෙන්වන එක තමයි මිනිස්සුන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ මොනවද කරන්නට යන්නේ? මනුස්සයාගේ වරද්දක් උලුප්පලා පෙන්වන්නට යනවද? කීර්ති නාමය නැති කරන්නට යනවද? ගල් ගහන්නට යනවද? නැහැ. මිනිසුන් ගල් ගහන්න හදනවා. මිනිස්සු වචනවලින් අනිත් චරිත ඝාතනය කරලා දානවා. පෞකාරයි පෞකාරයි කීකීම කියනවා. හැබැයි දෙවියන් වහන්සේ දෑත දිගු කරලා කියනවා, එන්න පුතේ මාගාවට, ඔබේ වෙහෙස අරගෙන එන්න, ඔබේ බර අරගෙන එන්න, ඔබට දරන්න බැරි දේ අරගෙන එන්න, මම ඔබට ගොඩක් ආදරෙයි. එනිසා මට පුළුවන් ඔබේ වෙහෙස දරාගෙන ඔබට සැහැල්ලුවක් දෙන්න. එනිසා මිනිස්සුන් ගොඩක් වෙලාවට කාගේවත් වෙහෙසක් අරගෙන සැහැල්ලු දෙන්නේ නැහැ.
දෙවියන් වහන්සේ දෙන්න බලාගෙන ඉන්නවා. එනිසා මේ දින 40 අදින් ආරම්භ කරන දින 40 සුපුවත් තරණ තුලත් උදේට දිව්‍ය පූජාවක් තියෙනවා. ඒ වගේම හැන්දෑවේ ආයදේ වචනේ මෙහෙයක් තියෙනවා. මේ ආකාරයට දින 40ම යන්නට යනවා. ඒකට අමතරව මේ සෑම සිකුරාදා දවසකම උදේ 10ට පාද නමස්කාරයක් ආරම්භ වෙනවා. සෙනසුරාදා උදේ 10ට පාද නමස්කාරයක්, ඒ වගේම ඉරිදා 10ට පාද නමස්කාරයක් ආරම්භ වෙනවා. ඉතින් රත්නනම්මේ තාත්‍රි පුතේ දුවේ, දෙවියන් වහන්සේව හොයන්නට යහපත් කාලයක් ඔබටත් මටත් උදා වෙලා. එහෙනම් අද දවසේදී ඔබගේ මේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරන්න එන්න මේ දින 40 අපි සුවිශේෂී ගමනක් යමු. දෙවියන් වහන්සේට ප්‍රසන්නව, මිනිසුන්ට ප්‍රසන්නව දිවි පෙවත ගත කරමු. චිස්පීඩයි.